අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දිනෙන් දින ඉහළ යාම ඇතුළු බොහෝ කාරණා නිසාවෙන් මෙවර එලෙස සරුසාර ලෙස නත්තල භුක්ති විඳින්නට හැකියාවක් ලැබේදයි කියන්නට අපට හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕනේ අද පුවත්පත් වාර්තා කරනවා මේ භාණ්ඩ හා සේවා වල තිබෙන්නා වූ හිඟභාවය සහ ඒක මේ වලවල අධික මිල නිසා පාරිභෝගික ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වී තිබෙන බව අද ලංකාදීපයේ ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් කියනවා. දඹුල්ල ආර්ථිකයට එළවලු වැඩිපුර ලැබී තොගමිල තරමක් පහළට බැස තිබෙන බව. ඉතින් එය සුබදායී ආරංචියක් වුවත් දඹුල්ලේ තත්ත්වයේ නොවේ රට වටා දැක ගන්නට හැකියාවක් තිබෙන්නේ. විශේෂයෙන්ම නාරායන්පිට තත්ත්වයේ මීට වඩා හාත්පසින්ම වෙනස්යක් තමයි ඊයේ දිනේදී අපේ වාර්තාකරුවන් විසින් වාර්තා කර සිටියේ. කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල ගණන් කලින් දිනවලට සාපේක්ෂව ඊයේ අඩුව ඇතැයි ව්‍යාපාරිකයන් සඳහන් කරනවා. ගොවින්සි අස්වැන්න වැඩි වශයෙන් වෙළඳපොළට ගෙනීම මෙම මිල අඩුවීමට හේතු වී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිලදී ගැනීමට පිටපළාත්වලින් පැමිණෙන වෙළෙන්දන්ගේද අඩුවක් ඊයේ දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයන් සඳහන් කරනවා. ඉතින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය 22 වෙනිදා සහ ඊයේ එළවලු කිලෝවක තොග මිල මෙලෙස සංසන්දනය කර තිබෙනවා. සියල්ලම නොවේ අපි කිහිපයක් පමණ කුපුටා දක්වන්නම්. ඒ අනුව 280යි 300යි අතර මිලකට තිබුණු ගෝවා ඊයේ දිනේදී 120යි 140 දක්වා පහළ බැස තිබුණා. බෝංචු රුපියල් 250යි 280යි තියලා 190යි 250යි දක්වා මිල ගණන් බැහැලා තිබ්බා. එකම ලීක්ස් 200යි 250 සිට 190යි 210 දක්වා, කැරට් 370යි 380 සිට 250යි 300 දක්වා මිලවලට මිල අඩුවීමක් සාපේක්ෂ වශයෙන් මිල අඩුවීමක් දැක ගන්නට හැකි වුණා කියලායි කියන්නේ. මක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඕෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්න කේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.